අයිබවන් කියල පිළිගන්න අදත් ස්සල් ෆොට YouTube channel එකට අද මේ වීඩියෝ ගැන කතා කරන්නාවේ මම වීඩියෝ එකක් දැම්මට පස්සේ වැඩියෙන්ම කමෙන්ට් කරන ටොපික් එකක් ගැන. ඒ කියන්නේ රුපියල් 30,000ට වඩා අඩුවෙන් brand newම ගන්න පුළුවන් budget range එකේ තියෙන smartphone පහක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ලංකාවේ 180කට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් රුපියල් 30,000ට වඩා අඩු මොබයිල් ෆෝන් තමයි ලංකාවේ මිලදී ගන්නෙ. ඉතින් මම හිතුවා මෙන්න මේ price range එකට ගන්න පුළුවන් ගොඩක් හොඳ මට්ටමේ spec sheet එකක්, ඒ වගේම හොඳ බැටරි එකක් සහ කැමරා setup එකක් වගේම performance තියෙන ෆෝන්ස් පහක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් ඒකෙදි මම අගේ ඉඳන් මුලට එන්නේ නැතුව මුලේ ඉඳන් අගට යන්නම්. මේකෙදි පළවෙනි ස්ථානෙට මම තෝරගත්තේ මීට දවස් 3-4කට කලින් රිලීස් වුණ Poco M3 එක. මේක ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 28,000 ඉඳන් රුපියල් 32,000 වගේ range එකේ තමයි අලෙවි වෙන්නේ. හැබැයි ඔයාලට මේක රුපියල් 28,000ට ගන්න පුළුවන් කියන්නේ 30,000ට වඩා අඩුයි. මෙන්න මේ price range එකට ගන්න පුළුවන් මෙන්න මේ Poco M3 එකේ අපිට බලා ගන්න පුළුවන් 4GB RAM එකක්, ඒ වගේම 64GB internal storage එකක් වගේම Snapdragon 662 කියන processor එක තමයි මේක include වෙන්නේ. ඒ වගේම 48 megapixel triple camera setup එකක් තියෙනවා. සහ Full HD Plus display එකත් එක්ක 6000 mAh බැටරි එකක් තියෙනවා. ඒ වගේම USB Type C port එකත් මේකට include වෙන හින්දා මෙන්න මේ price range එක ගන්න පුළුවන් ගොඩක් හොඳම display එක, camera එක සහ බැටරි අතින් තියෙන top level device එක තමයි මෙන්න මේ Poco M3 කියන්නේ. ඉතින් ඔයාලා මිලදී ගන්න අවශ්‍ය නම් පල්ලෙ හැම device එකකටම අදාළ links දාලා තියන්න. ඒ වගේම තමයි මෙතනින් දෙවනි ස්ථානේ තෝරගත්තේ Vivo සමාගමේ Y20 කියන device එක. මේක ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 27,000ට වගේ මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ 4GB RAM එකක් තියෙනවා, ඒත් එක්කම 64GB internal storage එකක් තියෙනවා. සහ මේකේ chipset එක නම් Poco M3 එකට සාපේක්ෂව ගොඩක් අඩුයි. මොකද මේකේ බලා ගන්න හම්බෙන්නේ Snapdragon 460 කියන chipset එක. ඒත් එක්කම HD Plus display එකක් තියෙනවා. ඒ කියන්නේ Full HD නෙමෙයි. සහ 13 megapixel triple camera setup එකක් වගේම 5000 mAh battery එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන micro USB port එකක්. කොහොම නමුත් මෙන්න මේ Vivo Y20 එකත් ඔයාලට ආසන්න වශයෙන් රුපියල් 27,000ට මිලදී ගන්න පුළුවන්. හැබැයි මෙතනදී Poco M3 එකේදී හම්බෙන Full HD Plus පහසුකම නැහැ, 6000 mAh පහසුකම නැහැ, ඒත් එක්කම 48 වගේ ලොකු කැමරා setup එකක් නැහැ. හැබැයි performance wise Poco M3 එකේ තියෙන 662 වලට සාපේක්ෂව මට හිතා ගන්නවත් බැහැ මේකේ තියෙන 460 එක කොහොමද ඒකටත් වඩා ගොඩක් හොඳට perform කර කියලා. කොමුණ සම්පූර්ණ තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. ඔයත් කැමතිද මම වගේ YouTuber කෙනෙක් වෙන්න මේ වගේ ගොඩක් හොඳ production quality එකක් එක්ක? එහෙනම් YouTube channel එකක් හදන email එකකින් දා මේ විදියටම production එක කරගන්නේ කොහොමද කියලා A2Z YouTube course එකක් මේ වෙනකොට release කරලා තියෙන්නේ. මෙන්න මේ website එකට ගිහලා ඒකට ඔයාලට join වෙන්න පුළුවන්. ඉතින් join වෙන කට්ටියට පුළුවන් මාත් එක්ක personal contact කරගන්න. ඔයා දැනට YouTube channel එකක් කරනවා නම් ඒක improve කරගන්නේ කොහොමද? channel එකක් නැත්නම් ඒ channel එක මේ තත්ත්වෙට ගොඩ දාගන්නේ කොහොමද වගේ දේවල් මාත් එක්ක සාකච්ඡා කරන්න. ඒකින්ද වරක් වෙන්නේ නැතුව යන්න www.dreampass.com කියන website එකට. ඒත් එකම තමයි තවත් රුපියල් 30,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් device එකක් තමයි ලංකාවට අලුතෙන් ආපු brand එක. ඒ කියන්නේ Infinix සමාගමේ Pod 10 කියන device එක. මේකත් ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 28,000ක් වගේ වෙනවා. ඒත් එක්කම මේකේ 4GB RAM එකක් සහ 64GB 128GB version එක මිලදී ගන්න පුළුවන්. මේ 128GB එකත් ඔයාලා ආසන්න වශයෙන් 30,000ට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම මේක අපිට බලා ගන්න හම්බෙනවා Helio G70 කියන chipset එක. සහ මේකේ තියෙන්නේ HD Plus display එකක්, Full HD නෙමෙයි. හැබැයි මේකේ ටිකක් වැඩිපුර benefit එකක් විදියට මේකේ අපිට punch hole display එකක් තමයි include වෙන්නේ. ඉතින් 2021 දී පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ මට්ටමේ ලස්සන display එකක් තමයි මෙන්න මේ Hot 10 එකේ බලා ගන්න හම්බුනේ. හැබැයි මේකේ තියෙන්නේ නම් 16 megapixel quad camera setup එකක් සහ milliampere 5200ක වගේ battery එකක්. කොහොම නමුත් මේකෙත් include වෙන්නේ micro USB කියන port එක. ඒත් එක්කම හතරවෙනි ස්ථානේ මට බලා ගන්න හම්බුණා Nokia 3.4 කියන device එක. කොහොම වුණත් මේක ටිකක් හුඟ දෙනෙක් අතර කතාබහට ලක් වුණා. මොකද Nokia සමාගමේ ගොඩක් හොඳට perform කරන 30,000ට වඩා අඩු device එකක්. මොකද ආසන්න වශයෙන් මේක ලංකාවේ රුපියල් 28,500කට වගේ තමයි මේකේ 4GB සහ 64GB කියන version එක අලෙවි වෙන්නේ. ඒත් එක්කම මේක අපිට බලා ගන්න හම්බෙනවා Snapdragon 460 කියන chipset එක. ඉතින් මේකයි Vivo Y20 එකේ තියෙන එකම chipset එක. කොහොම නමුත් මේක අපිට බලා ගන්න පුළුවන් HD Plus display එකක් සහ මේකෙත් punch hole cutout එකක් තියෙන්නේ. ඒ වගේම 13 megapixel triple camera setup එකක් වගේම 4000 mAh battery එකක් හම්බෙනවා USB type C එක. ඉතින් බැටරිය සහ display එක වගේම කැමරා අතනොත් මේක ටිකක් අඩු මට්ටමකින් තියෙන. කොහොම වුණත් ගොඩක් අය
තමන් ආස බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න හින්ද තමයි මම මෙන්න මේ කැටගරි වලින් හැම බ්‍රෑන්ඩ් එකෙන්ම එක ෆෝන් එක ගන්න තෝරගත්තේ. කොහොම නමුත් මෙතනදී පස්වෙනි ස්ථානෙට මම තෝරගත්තේ Samsung ඩිවයිස් එකක්. මේක ගොඩාක් අලුතෙන් ආපු ඩිවයිස් එකක් තමයි Samsung M02S කියන්නේ. ඉතින් මේකත් ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 28,500කට මිලදී ගන්න පුළුවන්. සහ මේකෙත් 4GB සහ 64GB version එකක් එනවා. ඒ වගේම මේකේ තියෙන්නේ Snapdragon 450 කියන chip set එක. ඉතින් මීට කලින් කතා කරපු හැම chip set එකකටම වඩා ටිකක් අඩු මට්ටමකින් තමයි මේක perform කරන්නේ. ඒත් එක්කම මේකේ තියෙන්නේ HD+ display එකක් සහ 13 megapixel triple camera setup එකක් එක්කම milliampere 5000ක battery එකක්. මෙන්න මේ device එකත් බලා ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේකෙත් USB type C බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දී මෙන්න මේ රුපියල් 30,000ට වඩා අඩුවෙන් මම මේ කතා කරපු smartphone වලින් වැඩියෙන්ම features තියෙන device එකකට තියෙන්නේ Poco M3 එක විතරයි. මොකද full HD+ display එකක් තියෙනවා, 48 megapixel triple camera setup එකක් තියෙනවා සහ 6000 milliampere battery එකක් වගේම dual speaker පහසුකමත් මෙන්න මේ Poco M3 එකේ බලා ගන්න පුළුවන්. කොහොම නමුත් performance ගොඩාක් target කරන කෙනෙක්ට නම් මම මේක recommend කරන්නේ නැහැ. හැබැයි මම අර කලින් කියපු ප්ලස් පොයින්ට් ගොඩක් තියෙන්නේ මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට අනුව Poco M3 එකේ විතරයි. ඉතින් එහෙම බලද්දී අපිට යන්න තියෙන ඔප්ෂන් ගත්තොත් සමහර අය අකමැති වෙයි මේ බ්‍රෑන්ඩ් එකට යන්න. හැබැයි සමහර අය කැමති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් හැම බ්‍රෑන්ඩ් එකෙම මම එක එක ගාන කතා කරා. ඉතින් මෙතනදී වැඩිපුර කතා නොකරපු බ්‍රෑන්ඩ් ගත්තොත් රුපියල් 30,000ට වඩා අඩුවෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් Huawei Y6P එක. හැබැයි ඒකේ Google නැහැ. ඒත් එක්කම Infinix Hot 9 Play එක. ඒකත් 4GB එක ආසන්න වශයෙන් රුපියල් 25,000 27,000 වගේ රේන්ජ් එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම Oppo සමාගමේ A12 එක සහ Realme සමාගමේ C12 එක සහ Redmi 9 එකත් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඉතින් එහෙම බලද්දිත් මෙන්න මේ කතා කරපු අනිත් බ්‍රෑන්ඩ් එක බලද්දි Redmi 9 එකේ තමයි වැඩි කැමරා එකක් සහ බැටරි එක වගේම ඩිස්ප්ලේ එක අතිනුත් ගොඩක් ඉහළ තැනක ඉන්නේ. කොහොම නමුත් Redmi වල තියෙන සිග්නල් ඉෂුව එකින්ද ගොඩක් අය ඒක මිලදී ගන්නේ නැහැ. ඉතින් ඒකෙත් තීරණය තියෙන සම්පූර්ණ ඔයාගේ අතේ. ඉතින් දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් එන්නේ නැති මෙන්න මේ රුපියල් 30,000ට වඩා අඩුවෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් පහ ගැන. ඒත් එක්කම වැඩිපුරත් කතා කරපු පහ ගැන. ඉතින් ඔයාලට සල්ලි තිබ්බොත් ඔයා මිලදී ගන්නවා නම් මෙන්න මේ පහෙන් ඔයා මොකද්ද මිලදී ගන්නේ? මතකයතු ඔයාලගේ අදහසත් පල්ලහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු පාවිච්චි කරපු දුරකථන වලින් රුපියල් 30,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ගොඩක් හොඳ සහ 2021කට ගැළපෙන ස්මාර්ට් ෆෝන් පහක් ගැන. ඉතින් ඒකෙහිඳ මේ වීඩියෝ එක බලන්නවා පළවෙනි පාරට නම් ඔයාලට බලන් ඔය පල්ලෙහා තියෙන දොස් පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හැමෝම ඊළඟ වීඩියෝ